අද රටේ කතාවෙන් අපි කතා කරන්නේ උත්සව සමයේදී කොවිඩ් අවදානම වැඩි වේද යන සම්බන්ධයෙන්. අද රටේ කතාව. දින 28කට පසුව මෙරට දෛනික කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 30 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ නොවැම්බර් මාස 21 වෙනි දින සිදුව ඇති කොවිඩ් ආසාදිත මරණ 31ක් වර්ධා වීමත් සමගයි. මේ අතර පෙරේදා සිදු වූ කොවිඩ් මරණ 24ක්ද රජය ඊයේ තහවුරු කර තිබුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 14182ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එසේම මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව 558662ක් දක්වා ඉහළ ගියා. අද රටේ කතාව. මේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමේ මධ්‍යම කාරක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ උත්සව සමයේදී මේකේ උපරිම අගයකට ඊමේ හැකියාවක් තියෙනවා. දැනටත් මේ රට විවෘත කිරීම හරහා යම්කිසි මට්ටමක රෝගීන් සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා. මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් උත්සව සමයේදී විශේෂයෙන්ම මේ අවුරුද්ද අගභාගයේ වන විට ඒ ආකාරයට ලොක්ඩවුන් එකක් දැඩි සංචරණ සීමාවක් සහ රට වැසීමක් සිද්ධ කළොත් මම හිතනවා ඒක පුදුම වෙන්න දෙයක් වෙන්නේ නැහැ. අර සෙනග අධික ලෙස ගැවසෙන පරිදි සාපු සභාරියමෙන් වලකින්ද පිටපත ගායනි අබේවර්ධන නිෂ්පාදනය එනිෂා දුල්ෂානි අද රටේ කතාව.